හැමදාමත් වගේ ගොඩක් අයගේ ඉල්ලීමක් තිබුණා බයෝටින් ගැන කතා කරන්න. බයෝටින් ගැන කතා කරන්න වෙලාවක් එනකන් හිටියේ මේක තමයි වෙලාව. අපේ ශරීරයට අවශ්‍ය වෙන විටමින් මිනරල් ගැන කතා කරගෙන යනකොට බයෝටින් කොච්චර වැදගත්ද කියලා මේ වෙලාවේ කතා කරන්න ඕනේ. හැමදාම හොඳ නෑ කිව්වොත් එහෙම ටෝක් විදුලි බල්ලේ ගෑන ළමයි නවත්තයිනේ. ඒකෙන් හින්දා කතා කරනවා අද බයෝටින් ගැන. B7 කියලා කියන ඒ වගේම H කියලා සමහර අය අඳුරනවා. මේ සියල්ල මේකයි. මේක B ඛණ්ඩයේ විටමින් එකක්. එතකොට බයෝටින් ඔයාලා ගන්න ආහාර වලින් අපේ ශරීරයට උරා ගන්න මේ අපේ ශරීරයේ ප්‍රධාන සංගටකයක්. මේක බොහෝ වැදගත් සංගටකයක්. හැබැයි මේක පිටින් දාගන්න ආකාරය පිළිබඳ ගොඩක් අයට කුතුහලයක් තියෙනවා. ගොඩක් කාන්තාවෝ අහනවා. ඔයා හැමදාම විටමින් C පෙත්තේ ඉඳන් කතා කරපු ඔයා ඇයි බයෝටින් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ අඩුව ඔන්න අද පුරවන්නයි යන්නේ. සාමාන්‍යයෙන් අපේ ඇස් එතකොට හිසකේ සම අක්මාව මොලේ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් උදව් වෙන විටමින් වර්ගයක් තමයි මේ බයෝටින් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ ගත්තාම කොණ්ඩේ සම්බන්ධයෙන් ගොඩක් අයට ලොකු ගැටලු තියෙනවානේ. සාමාන්‍යයෙන් කොණ්ඩේ නිසි වර්ධනයක් නොවීම බයෝටින් උන්නතාවයේ එක අංගයක්. එතකොට බයෝටින් අඩුවෙන් පරිභෝජනය කරන අයගේ සහ නිසි බයෝටින් පරිභෝජනය කරන මේ يعني ශරීරගත කරගන්න නැති අයගේ ආහාර මාර්ගයෙන් හෝ වෙනත් සප්ලිමන්ට් වලින් ඒ වෙනස පේනවා. සාමාන්‍යයෙන් හිසකෙස් වල ගුණාත්මක භාවයේ සැලකිය යුතු වෙනසක් ඇති බව සාමාන්‍ය පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. එතකොට බයෝටින් කියන එක ඩිරෙක්ට්ලි කොණ්ඩේට බලපාන දෙයක්. විශේෂයෙන් ඒක සායනික තහවුරු වෙලා තියෙනවා. මම ප්‍රායෝගික ජීවිතයේදීත් මේක සෑහෙන අත්විඳලා තියෙනවා. මොකද විශේෂයෙන්ම බයෝටින් කියන ඖෂධ විටමින් කාණ්ඩේ ලබා දෙන වෛද්‍යවරුන්ගේ ප්‍රතිඵල ඉතාමත් බෙහෙවින් වැඩි කියලා මට කස්ටමර් ෆීඩ්බැක් එකකින් තේරෙන දෙයක්. එතකොට බයෝටින් ජලයේ දිය වෙන නිසා ඔයා වැඩියෙන් ගත්තයි කියලා ඔයාලට බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද ශරීරයට උරාගන්නේ නැහැ. දැන් මේ විටමින් වර්ගයත් අර විටමින් C වගේම තමයි උරාගන්නේ නැහැ. එතකොට මේ විටමින් වර්ගය අඩු වුණාම තමයි අපේ ඔය කොණ්ඩේ යන්නේ, නියපොත්තු කැඩෙනවා, සමහර අයගේ නියපොත්තේ මුල සුදු වෙනවා, සමහර අයගේ නියපොත්ත අර යා වෙලා තියෙන තැන් හරියට යා වෙන්නේ නැහැ. එතකොට අර සමහර අය කියනවා නියපොත්තේ කුණු හානුව කියලා කියනවා. එක එක මොකද්ද ඒ කාණුවක් තියෙනවනේ. අන්න ඒ කාණුව අතර ගැටලු ඇති වෙනවා. නියපොතු කුඩු වෙලා යනා වගේ තත්ත්වයන්. මේ වගේ රෝග ලක්ෂණ තමයි බයෝටින් ඕනතාවයේ එක අංගයක්. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න ඔයාලට තියෙනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාලා ගන්න ආහාර රටාවෙන් අපිට නියමිත බයෝටින් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ කියලා. ඒක එක සංකේතයක් විතරයි. එතකොට නිසි වෛද්‍ය උපදෙස් ඇතුව ඖෂධ සම්බන්ධයෙන් දන්න කෙනෙක්ගේ දැනුවත් වීමක් උඩ ඔයාලට පුළුවන් මේ බයෝටින් පිටින් දාගන්න. එතකොට ඇමයිනෝ අම්ලය අම්ල වලින් හදන කොලාජන් ශක්තිමත්ව තයාගන්නත් මේ බයෝටින් වලින් ගොඩක් වැඩක් කරනවානේ. අපේ ශරීරයට ඒ අවශ්‍ය තවත් දෙයක්නේ කොලාජන්. එතකොට කොලාජන් ටිකක් තියාගන්නේ මෙයා. ඉතින් මේ බයෝටින් අඩු වුණාම මුලින්ම සිරුරට අනවශ්‍යයි කියලා මොලේ තීරණය කරනවා. අපේ මොලේ අමුතු ප්‍රොසෙසර් එකක්නේ. එයා තීරණය කරනවා බයෝටින් නැගේ අඩුයි. අපි මේවා සප්ලිමන්ට් තැන් තැන් වලට සප්ලයි කරන එක නවත්වන්න ඕනේ කියලා. ඉතින් අපේ මොලේ කවදාක්වත් හිතන්නේ නැහැ නියපොතු හැම කොණ්ඩේ කියන දේවල් වැදගත් දේවල් කියලා. අපේ උන්දලට ඒවා වැදගත් වුණාට මොලේට ඒක වැදගත් නැහැ. ඒ හින්දා යා කෙලින්න මේ මොන කර්මයක්ද කියලා ඒගොල්ලන්ට සප්ලයි එක දෙන එක නවතිනවා. හරියට මේ වෙලාවේ ගාසා තීරයට සප්ලයි කරන ආහාර එතකොට ඖෂධ නැවතුණාම ගාසා තීරයට වෙච්ච දේ තමයි අපේ කොණ්ඩෙටයි එතකොට අපේ හැමටයි නියපොතු වලටයි වෙන්නේ. මොලේ තීරණය කළා ඉවරයිනේ. ඉතින් මොලේ ගැන කතා කරන්න අපිට බෑ. ඒක විශ්මිත දෙයක්නේ. එතනින් තීරණය කරනවා හොඳ නැහැ කියලා. ඒ වුණාට අපේ උන්දලට ඒක නැතුව බෑ. ඔන්න ඔතෙන්දි තමයි අපිට සිද්ධ වෙන්නේ මොලේට ඕනේ බම්බුවක් ගහගන්න කියලා බයෝටින් ටිකක් ඇඟට දාගන්න. දැන් බයෝටින් ඇඟට දාගත්තාම මොකද වෙන්නේ? බයෝටින් දාගත්තාම ඔයාලට කොච්චර හානිදායකද? ගොඩක් අය බයයිනේ. ඉතින් දැන් අද මම ඔයාලට කියලා දෙනවා බයෝටින් කියන ආහාරවල තියෙන මුණ ආහාරවලද වැඩියෙන්ම තියෙන්නේ. එතකොට අපි මේවා කොහොමද ශරීරගත කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බයෝටින් අපි ගන්න ආහාර වලින් ලැබෙන ඉතාම පුංචි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් දවසකට මයික්‍රෝග්‍රෑම් 50ක් වගේ ප්‍රමාණයක් තමයි බයෝටින් අවශ්‍ය වෙන්නේ ශරීරයට. ඒ වුණාට ඒ ප්‍රමාණය ලබා ගන්නත් ආහාර වලින් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද බයෝටින් තියෙන්නේ ආහාර වල ඉතාම සුළු වශයෙන්. ඉතින් නමුත් අපි දුක් වෙන්න හොඳ නැහැ. මේ මම කතා කරන්නේ සප්ලිමන්ට් ගැන නෙමෙයිනේ. සප්ලිමන්ට් එක පිටින් දාන්න ඉස්සෙල්ලා අපි කතා කරමු කෑම වලින් මොකද වෙන්නේ කියලා. අපේ වාසනාවකට අපේ ශරීරය ඇතුලේ තියෙනවා අමුතු සිස්ටම් එකක්, යාන්ත්‍රණයක් තියෙනවා බයෝටින් නිපදවන්න පුළුවන්. අන්න එතරම් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි අපගේ බඩේ බඩවැල් වල එහෙම නැත්නම් අන්ත්‍ර වල ඉන්නවා බැක්ටීරියා කියලා කට්ටියක්. අපේ ශරීරයට හිතකර කට්ටිය. පොඩක් ඕ බය වෙන්න එපා. බැක්ටීරියා ගුවම නරක වගේම හොඳ අයත් ඉන්නවා. ඉතින් මේ අපේ මේ හිතකර බැක්ටීරියා ශරීරයේ ඉන්නකොට එයාලට පුළුවන් මේ විටමින් එක
අපේ ආහාර වලින් නිපදවන්න. එතකොට මොනතරම් වටිනවද ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක නේද? හැබැයි මේ අපේ නොමිලේ බයෝටින් සප්ලයි කරන අපේ හිතවත් අපේ මේ බඩේ ජීවත් වෙන බැක්ටීරියා වලට අපි බොන පේන් කිලර්ස්, ඇල්කොහොල්, කෘමිනාශක, එතකොට පෝස්ට්මෝර්ටම් කරන්න බැරි තරම් විනාශ වෙලා යන කුකුල් මස්, එතකොට ෆ්‍රිජ් එකේ අවුරුදු ගාණක් තිබිලා ගෙදර ගෙනල්ලා කන මාළු, මේ වගේ ගොඩක් ව්‍යාධි අපේ ශරීරයට දාගන්නවනේ. ඒ හැබැයි මේ බැක්ටීරියා වලට ඉන්න හිටින්න තනන්න නැති වෙන්න බැස්ටි හම්බ වෙනවා. අන්න එතකොට තමයි අපිට මේ විටමින් ටික පිටින් දාගන්න ඕනේ කියලා තේරෙන්නේ. හේතුව අපේ ශරීරය මවලා තියෙන්නේම බයෝටින් සප්ලයි එක හදාගන්න. බැරි නම් ආහාර වලින් අරගෙන අන්ත්‍රවලදී බැක්ටීරියා විසින් හදනවා. ඉතින් ඔය වගේ තත්ත්වයන් වලදී තමයි හොඳට දැනුමක් තියෙන වෛද්‍යවරු කියනවා යෝගට් එකක් කන්න, මීකිරි ටිකක් කන්න, ආහාරය එහෙම නැත්නම් ප්‍රෝබයෝටික් එකක් බොන්න. ඔයගොල්ලෝ දැකලා ඇති අර පොඩි අයට එහෙම දෙනවා කුඩු පැකට් එකක් කිරි වලට කලවම් කරලා එහෙම දෙන්න. ඒ කරන්නේ ශරීරයට හිතකර බැක්ටීරියා පිටින් ලබා දෙනවා. එතකොට අන්ත්‍රවල අර නැත්තරම නැති වෙලා ගිය බැක්ටීරියා වෙනුවට අලුතෙන් බැක්ටීරියා නිපද වෙනවා. එතකොට තමයි ඒ ගැටලුව निराකරණය වෙන්නේ. කොහොමද? බයෝටින් සහිත ආහාර ගත්තොත් එහෙම ඊස්ට් වර්ග, ඇල්ගි, බිත්තර කහමදය. එතකොට ඇට වර්ග වල විශේෂයෙන්ම සැමන්, මාළු, චීස්, අමතක කරන්න බැරි පළතුරක් අලිපේර, බතල, මේ වගේ ආහාර රසක බයෝටින් සුළු ප්‍රමාණය වශයෙන් හරි තියෙනවා. ඉතින් දවසකට ඒ වගේ ආහාර ප්‍රමාණයක් අපේ ශරීරයට වැටෙනවා නම් මේ වගේ ඌනතාවයන් වැළකීමේ හැකියාව ඔයාලට තියෙනවා. නමුත් ඔයාලට තේරුම් ගන්න ඕනේ සමහර වෙලාවට ඒ අපේ තියෙන ඌනතාවයට ගැළපෙන ප්‍රමාණයට අපිට ආහාර වලින් සප්ලයි කරගන්න බෑ. ඊට අමතරව අපේ අන්ත්‍රවල හිටපු අපේ යාළු බැක්ටීරියා ටික අපි විනාශ කරගෙන තියෙනවා. එතකොට තමයි අපි මේ විදියට පිටින් අය සප්ලිමන්ට් එක දෙන්න වෙන්නේ. දැන් එතකොට අපි දැන් තේරුම් ගත්තා මොකද්ද බයෝටින් කොහොමද අපේ ශරීරෙට ඉන්නේ කියලා. එතකොට අපි කොහොමද මේ බයෝටින් ටික ශරීරය ඇතුළේ නිෂ්පාදනය කරන්නේ, කවුද මේ ඔක්කොම කතා කරලා විතරයි. දැන් අපි ටිකක් මනසින් විමසලා බලමු. එතකොට බයෝටින් කියන දේ අපේ ඇඟට අපි දාගත්තොත් අපිට වෙනවද හානියක් කියලා. ඇත්තටම මේ වෙන විට විද්‍යාවෙන් කිසිම පරීක්ෂණයකින් හොයාගෙන නැහැ බයෝටින් සප්ලිමන්ට් එක ඇඟ ඇතුළට දාගත්තා කියලා ශරීරයට හානිදායක වෙනවයි කියලා. හැබැයි ටොක්සික් වෙන තත්ත්වයට ප්‍රමාණය ඉක්මවා ගැනීම හොඳ නැහැ කියලා නම් හොයාගෙන තියෙනවා. කොහොමත් මේ බයෝටින් හුතිමෝ නිපදවන විටමින් කිලෝ එකක් සාමාන්‍යයෙන් සල්ලි වලට ගත්තොත් එළියේ ඩොලර් 10ක් වගේ එනවා. ඩොලර් 10ක් වගේ වෙනවා. එතකොට මේක කෘතිමෝනියක්. එතකොට ස්වාභාවික බයෝටින් කියලා වර්ග තියෙනවානේ. එතකොට එම බයෝටින් නිෂ්පාදනය කරන්න ඩොලර් 800ක් විතර යනවා කිලෝ එකකට. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ B විටමින් එහෙම නැත්තම් මේ බයෝටින් පිටින් ගන්නකොට නැචරල් එකද කෘතිමෝ හදන එකද අපි ශරීරයට දාගන්නේ. එතකොට මිල අඩුවෙඩි වීම තීරණය වන්නේ මේ හදන්නා වූ ක්‍රමයත් එක්ක. කොහොම වුණත් ව්‍යාපාර ලෝකයේ අධික ලාභයක් ලබනවානේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ස්වාභාවිකව හදපු බයෝටින් ශරීරගත කරගන්න නම් ඒක ගැන ගොඩක් හොයෙන් හොයලා වෛද්‍ය උපදෙස් අනුව ගන්න කියන්නේ ඒකයි. ඉතින් ඔබත් එක්ක මේ ස්වාභාවික විටමින් B ගැන කතා කරා වගේම, එහෙම නැත්නම් බයෝටින් ගැන කතා කරා වගේම 100% තහවුරු කරගෙන පිටින් බයෝටින්, නැචරල් බයෝටින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපි ඒ ගැන අපේ මුදල් අපතේ යවා ගන්නේ නැතුව ඉතත් සාධාරණව මේ දිහ බල්ලා ගන්න පුළුවන්. ඒක හැමතිස්සෙම කියන්නේ වෛද්‍ය උපදෙස් නැතුව බයෝටින් එක උනත් ගන්න එපා.